අපට මේ ඇක්ටිවිටි එකේ කියලා තියෙන for loop සදාගෙන අපට දීලා තියෙන pattern එක print කරන්න කියලා. දැන් මේ pattern එක ගත්තොත් මෙතන තියෙන 100ක්. ඒ වගේම මේක පේලි 7ක් තියෙනවා, තීර 5ක් තියෙනවා. ඒ කියන්නේ rows 7යි columns 5යි. හරි, අපි දැන් මේක image එකක් බලමු. මේ විදිහට තියෙන. අපි මේක කොටස් කීපයකට කඩා ගමු. අපිට මුලින්ම මේක නම් කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. මුලින්ම මේ ටික print කරගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ටික print කරගන්න. මේ දෙකම එක වගේ. මුලින්ම මේ ටික print කරගත්තා. දෙවෙනියට මේ ටිකත් print කරගත්තා. බලමු මේක print කරගන්න කොහොමද කියලා. මේකට නම් කියන්න ඕන මුදු නෙවෙයි. කොලම් බිඳුවේ ඔක්කොම rows ටිකේ තරු print කරන්න කියලා කියන්න. ඊළඟට දැන් මේ දෙක print කරගන්න නම් කියන්න ඕන කොලම් නෙවෙයි row බිඳුවේ row 6යි කොලම් බිඳුවට ඉදිරියෙන් තියෙන ටිකේ තරු print කරන්න කියලා කියන්න. එතකොට කොලම් බිඳුවට ඉදිරියෙන් කොලම් බිඳුව අදාළ වෙන්නේ මේකයි 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 print වෙනවා. ඊළඟට row 6 දිනම් මේකයි 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 print වෙනවා. එතකොට හරි. දැන් මේකෙන් අපි පුරුදු විදිහටම ඩේලියකට වෙනම for loop එකක් දානවා. තීරයකට වෙනම for loop එකක් දානවා. ඊළඟට ඒක ඇතුලේ අපි තරු ටික print කරගන්නවා. හරි. දැන් මෙතන පේලි 7ක් තියෙනවා. අපි මුලින්ම පේලියකට for loop එක දාමු. මම දෙන්නම් 4i නෙමෙයි row කියලා දෙන්න. Row in range. මම පේලි 7ක් හින්දා 7 කියලා දෙන්න. ඊළඟට පේලි 7 හිස්වට මම print කරගන්නවා. දැන් මම මේක run කරනවා. ස්පේලි හතක් බලා ගන්න ඕන මේදී. දැන් අපි තීර ටික බලමු. මෙතන තීර පහක් තියෙනවා. ඒ හින්දා අපි range function එකට පහ කියලා දෙමු. දැන් මම පළවෙනි for loop එක ඇතුළට යනවා. ඊළඟට for column in range. ඒකට මම පහ කියලා දෙනවා වැඩි. හරි. දැන් ඔන්න මේක ඇතුලේ තමයි අපි අපේ if condition ටික දාන්නේ. කියලා දෙනවා. ඊළඟට දැන් මම මුලින්ම print කරගන්නේ මෙන්න මේ පළවෙනි column එකේ තියෙන තරු ටිකනේ. එහෙනම් මම වරහණක් දාලා column බිඳුව කියලා දෙනවා. ඒකට වෙන විශේෂ දෙයක් කියන්න අවශ්‍ය නැහැ. column equals equals බිඳුව කියලා දෙනවා. මම තව වරහණක් මෙතනින් අරගන්නම්. ඊළඟට O gate එකක් දෙනවා. දැන් අපි ඊළඟට බලන්න ඕන මෙන්න මේ තිරස්තර තියෙන තරු. අපි ඒ ටිකත් print කරමු. ඒකට අපිට කියන්න වෙන්නේ කොලම් බිඳුවට ඉදිරියෙන් තියෙන ටික print කරන්න. ඒ වගේම row බිඳුවයි row 6යි පමණක් කියලා කියන්න. මම මුලින්ම කොලම් බිඳුවට ඉදිරියෙන් තියෙන ටික කියලා කියන්න. ඒකට මම කොලම් විශාලයි බිඳුව කියලා දෙනවා. ඊළඟට මම AND gate එකකින් තමයි සම්බන්ධ කරන්නේ. මොකද කොලම් බිඳුවට වඩා ඉදිරියෙන් තියෙන්නත් ඕන. ඒ වගේම row 6යි row 0යි විතරක් වෙන්නත් ඕන. ඔය දෙකම එක වෙලාවෙ සත්‍ය වෙන්න ඕන. ඒකයි මම AND gate එකක් දැම්. ඊළඟට කියන්නවනම් row 0යි row 6යි කියන එක. මම දෙනවා row equals equals 0. ඒකට මම O gate එකක් දෙනවා. ඊළඟට row equals equals 6. මේ අවස්ථාවල තරු print වුණා නම් හරි. එනම් print තරුවක් දෙනවා. ඊළඟට අපි පුරුදු විදිහට n parameter එක දාගන්න. මොකද මේ ඔක්කොම ටික තනි line එකකට ගන්න ඕනේ. දැන් loop එකකට එන ටික තනි line එකකට ගන්න ඕනේ. ඊළඟට අපි ඉතුරු ඔක්කොම දැන් ටිකේ ඉස් දැන් ටික. ඉතුරුන else condition එක දෙනවා. ඊළඟට මම print function එකක් දීලා his temp print කරා. ඊළඟට ඒකටත් මම n parameter එකම දෙනවා. දැන් මෙතන පොඩි error එකක් වෙන්නවා අපි මොකද්ද කියලා බලමු. හරි දැන් හරි. දැන් මම මේක run කරන්නම්. එතකොට අපි බලාපොරොත්තු වෙච්ච අවුට්පුට් එක අපට ඇවිල්ලා තියෙනවා.